අයිබෝවන් ඔබ මේ වන්නේ සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගයි මම රසික සඳුරුවන් ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙත මෙරට කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 198 දක්වා ඉහළට පාර යනවා නම් අද සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි පොලිසියෙන් නිවේදනයක් ලබනදා 4 වනදා ඇඳිරි නීතිය ඉවත් කිරීමට තිබූ ප්‍රදේශවල ඇඳිරි නීතිය 16 වනදා දක්වා යලි දීර්ඝ කරයි. නෙළුම් කුළුණ අද සන්ධ්‍යාවේ ආලෝකමත් වේ. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 198 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අදපසරුවේ තවත් ආසාදිතයෙකු හමු වීමත් සමගයි. මෙතර කොරෝනා වර්ධනය කිරීම වෙනුවෙන් කැප වී සිටින සීලු අංශයගේ කිරීමක් ලෙස කොළඹ නෙළුම් කුළුණ ආලෝකමත් කිරීම අද පස්වරුවේ සිදු කෙරුණා. COVID-19 වෛරසයේ රට තුළ පැතිර යාම වැළැක්වීම සඳහා නිරෝධායනය කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතිනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවුල් 51කට අයත් පුද්ගලින් 263 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කිරීම ඊයේ දින සිදු කෙරුණා. එවගේම වඩා කිසිදු රෝග ලක්ෂණයක් ආවේ නැහැ. ඒ නිසා ගොඩාක්ම හොඳයි. සියලු දෙනාම ගෙදර ඇත් එක්ක නිරෝධායනය වුණා. හරි සතුටුයි. ඒ නිසා විශේෂයෙන්ම අපි ඔයගලන්ට මේ සම්පූර්ණ නිරෝධායනය සම්පූර්ණ කරා කියලා මේ සාහතික අද ඉෂුව කරනවා. ඒ වගේම අපි දැන් මේ ගහලා තියෙන මේ එකත් අපි අයින් කරනවා. මේ අයින් කරගෙන ඔයාව සම්පූර්ණයෙන් සාත් කරනවා. කොහොමද? ඒකෙන් දිගටම දැන් පිළිස්සෙම පත්තරේ ඉදිරි කරන්නේ. අපි ආරක්ෂා වෙලා ඉන්නේ. බූස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයන් 26 දෙනෙකු පසුගිය දින තුනක කාලය තුළදී ඉන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ඒකකයේ පවසනවා. මෙලෙස නිරෝධායනය අවසන් කර පිටව යන පිරිස වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට ලබා දෙන ලබන සහතික පත්‍රයේද ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අණදෙන නිලධාරීතුමන් විසින් ලබා දීමද සිදු කරුණා. මේ අතර අදාළ වෛරසය ආසාදිනිය වූ බවට තහවුරු වූ ආසාද්‍යයින් 7 දෙනෙකු ඊයේ දින සොයාගත් අතර ඔවුන් අතුරින් 6 දෙනෙකු පසුගියදා ඔළුවේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණු පුත්කලින් 29 දෙනා අතරට අයත් පිරිසක් බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. එසේම COVID-19 වෛරසය ආසාදනය වූ බවට ඊයේ දින හඳුනාගත් අනෙක් පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයෙකු බවයි සෞඛ්‍යාංශ වැඩිදුරටත් සඳහන් කළේ. වෛරස හේතුවෙන් මේ වන විට මෙරට සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 7ක්. මේ අතර පසුගියදා ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුත්තලම කඩුමයාකුලම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග පසුගිය 28 වනදා සෞඛ්‍යාංශ විසින් ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අංකුට ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කරනවා. පසුව අදාළ ආසාදිතයා සුව වී යලි නිවසට පැමිණීමත් සමග සෞඛ්‍යාංශ විසින් ඊයේ උපදෙස් ලබා දී ඇත්තේ සිය නිවසේ පමණක් දින 14ක කාලයක් රැඳී සිටින ලෙසටයි. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා මේ වන විටත් ප්‍රදේශයේ වෙනත් නිවාස වෙත සංචරණය වන බවට අද දින සෞඛ්‍යාංශ වෙත තහවුරු වීමත් සමග සෞඛ්‍යාංශ විසින් දැඩි නීති රීති පැනවීමට කටයුතු කර තිබුණා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ ශ්වසන අපහසුතා පරීක්ෂා කිරීම සඳහා විශේෂිත වූ තාක්ෂණික උපකරණ කට්ටලයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා.
කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයන් දැන් අවධානමකට ලක් කරන අවස්ථාවක්. ඉතින් ඒකින්ද තමයි මම හිතුවේ මේ සංකල්පය මගේ හිතේ පහළ වුණේ මේ වගේ ටීරයක් ඇතුළට ගිහින් වෛද්‍යවරයා හරි රෝහල් කාර්ය මණ්ඩලයේ ඉන්න සේවකයන් හරි ඒක මගින් රෝගී සත්කාරය සඳහා යොමු වෙනවා නම් ඔවුන්ට ඒ සඳහා තියෙන අවධානම හරිම අඩුවේ. ඒතර මේකෙදි තියෙන වාසි ගොඩක් තියෙනවා. පළවෙනිම දේ තමයි මේ කුටීරය ඇතුළේ ඉන්න රෝහල් සේවකයා වෛද්‍යවරයා හැම නැත්තම් හෙදියා සම්පූර්ණයෙන්ම වට පරිසරයේ තියෙන විස බීජ වලින් ආරක්ෂිතයි. අනිත් කාරණේ තමයි ඔහු ඕ ඇය පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට්ස් භාවිත කරන්න ඕනේ අවම වශයෙන්. ඇත්තටම පාවිච්චි කරේ නැතත් මේ කුටිය ඇතුළේ ඉන්න ඔහු ආරක්ෂිතන හින්දා පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට්ස් භාවිත කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දවස්වල පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට් මේක ගෝලීය වසංගතයක් හින්දා අපිට හොයාගන්න හරිම අමාරුයි. ඒතකොට ඒ ප්‍රශ්නෙටත් පිළිතුර මේකේ ලැබෙනවා. කිසිම බයක් නැතුව අපිට කොවිඩ් ආසාදිත රෝගීන් ළඟට යන්න පුළුවන්. එසේම කොරෝනා ආසාදිතින් සොයා ගැනීම සඳහා කරනු ලබන පරීක්ෂණවලදී වෛද්‍යවරුන් දැඩි අපහසුතාවයකට පත්වනවා. ඒ අනුව ඊට විසඳුමක් ලෙස ආරක්ෂිත ආකාරයේ මෙම විස බීජනාශක කුටිය නිර්මාණය කර පරිත්‍යාග කිරීමට හෝමාගම ලීටෙක් ලංකා ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්මත වෙනවා. මේ අතර කොවිඩ් 19 වෛරසය සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට තවත් දෙස් විදෙස් ආධාර රසක් ලැබී තිබෙනවා. කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය හෘද ස්පන්දන වේගය ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ හැකි 112ක පමණ වටිනාකමකින් යුත් 1 ලෙට ECG යන්ත්‍ර 50ක් වෙන්චුරිට් පුද්ගලික සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. නාවික හමුදාවේ දායකත්වයෙන් මසා නිම කරන ලද වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම් කට්ටල තොගයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත බාර දීම අද සිදු කෙරුණා. ඒ නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් පියද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර කොරෝනා මර්ධනය වෙනුවෙන් කැප වී සිටින සියලු අංශ අගය කිරීමක් ලෙස කොළඹ නෙළුම් කුළුණ ආලෝකමත් කිරීම අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ අනුව සෞඛ්‍ය ත්‍රිවිධ හමුදා පොලිසිය ඇතුළු අංශ අගය කරමින් අද පස්වරු 6:45 පමණ නිලුම් කුළුණ විශේෂ තේමාවක් අනුව රක්ත වර්ණයෙන් යුතුව ආලෝකමත් වූයේ මෙලෙසි. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. මේ පුවත ජනාධිපති මාධ්‍යංශයේ විසින් නිකුත් කළ නිවේදනයක්. දෙවැනි පාසල් වාරයේ ආරම්භය මැයි 11ට කල්යයි. දෙවැනි පාසල් වාරය ලබන මැයි 11 වෙනි සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් මාස 20 වෙනි සඳුදා ඇරඹීමට නියමිතව තිබුණා. කොරෝනා වෛරසයේ පැතිර යාමත් සමග ඒ පාලනය කිරීමට රජයේගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියටගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙලෙස නැවත පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කර තිබෙනවා. පාසල් නොපැවැත්වෙන කාලය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවනට සිය අධ්‍යාපනය කරගෙන යාම සඳහා දුරස්ථ පහසුකම් හැකි උපරිමයෙන් සැලසීමට රජය සැලසුම් කර තිබෙනවා. විශ්වවිද්‍යාල ආරම්භ කරන දිනය වත්මන් තත්ත්වයේ සමාලෝචනය කොට විශ්වවිද්‍යාල බලධාරීන්ගේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ එකඟත්වය අනුව තීරණය කරන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. මෙන්න එම විශේෂ ප්‍රවෘත්තිය. දෙවැනි පාසල් වාරයේ ආරම්භය මැයි 11ට කල්ගොස් තිබෙනවා. පවතින තත්ත්වයේ හමුවේ එළබෙන සිංහල අලුත් අවුරුද්ද නිවසේ සිට පවුලේ සියලු දෙනා එක්ව සමරන ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන් ඉල්ලීමක් කර සිටිනවා. ලබන්නා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබගේ පවුල්වල සමාජිකයන්ට සහ ඥාති හිතමිත්‍රාදීන්ට එක්ව සැමරීමේ අවස්ථාව පසෙකලා ඔබගේත් මගේත් රටේත් මහ ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් ලක්වාසි ඔබ කරන්නා වූ මෙහෙවර මගේ කොට සලකනු ලබනවා. මේ මොහොතේදී රටේ පවතින තත්ත්වයේ තේරුම් ගනිමින් නීතියට ගරු කර සෞඛ්‍ය අංශවල ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් ඔබගෙන් ඉටුවිය යුතු යුතුකම පෙරදැරි කර ගනිමින් ඔබගේ පවුල්වල සමාජිකයන් සමග පමණක් අවුලුත් අවුරුද්ද හැකිතාක් දුරට සමරමෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. ජාතියක් වශයෙන් අද අප සියලු දෙනාම විශාල අභියෝගයකට මුහුණ දෙමින් සිටිනවා. අපට පමණක් නොව මුළු ලෝකයටම මේ පවත්නා ව්‍යසනකාරී තත්ත්වය
අභියෝගයක් වූ අවස්ථාවක්. රජය සෞඛ්‍ය අංශ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ඉතා විශාල පිරිසක් COVID-19 අපරටෙන් තුරන් කිරීමට එකාමෙන් අත්තල් බැඳගෙන සිටිනවා. අප සියලු දෙනා අපගේ ආදරණීයන්ගෙන් වෙන්ව නිවෙස්වලින් බැහැරව මේ අලුත් අවුරුද්ද ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් අපගේ වගකීම ඉෂ්ට කරමින් COVID-19 පොදු සතරවා මර්ධනය කර සුරක්ෂිත නිරෝගීමත් දේශයක් ඇති කිරීමට කැප වී සිටිනවා. අපි වගකීමෙන් මේ අලුත් අවුරුද්ද සමරමු. මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලු ශ්‍රී ලාංකිකයන්ට සුබ අලුත් අවුරුද්දක් කරමු. මෙම කාලවකවානුව තුල අප මුහුණ දී ඇති අභියෝගාත්මක තත්වය හමුවේ අලුත් අවුරුද්ද සැමරීමට සිදු වී ඇත්තේ ඔබගේ පවුලේ ආසන්නතම සමාජිකයන් සමගය. එබැවින් ඔබ පවුලේ අය සමග පමණක් මෙවර අලුත් අවුරුද්ද අවස්ථාවට උචිත අන්දමින් සමරන ලෙස ඉල්ලා සිටිමි. තවද කොරෝනා වෛරසය දුරලීමේ කාර්යාවේ දැනට අප ලබා ඇති සාර්ථකත්වය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය රැකගනිමින් හා හැකිතාක් දුරට නිවසේම රැඳී සිටීමෙන් කොරෝනා මැඩලීමේ කාර්යභාරය සඳහා ඔබගේ සම්පූර්ණ දායකත්වය ලබා දෙන මෙන් දන්වා සිටිමි. මේ අතර අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියද නිවසේ සිට සිංහල අලුත් අවුරුද්ද සමරන ලෙස ඉල්ලා මෙලෙස අදහස් පළ කළා. අපට අවශ්‍යයි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, අපේ අපනයනයන් නැවත පටන් ගන්න, මේ ලංකාව ලෝකයේ දියුණු රටක් බවට අපට පත් කරගන්න. ඉතින් මේ කටයුතු අපි කරන්න නම් අපේ සිංහල දමිළ එළඹෙන අලුත් අවුරුද්ද අපි නිවසේ සිටම ගත කළ යුතුයි. එහෙම වුණොත් අපට පුළුවන් වේවි 2020 වසරේ ඉදිරි මාස කීපය තුළ අපට අපේ රටේ ජනතාව සතුටෙන් නිරෝගිමත්ව හොඳින් සිටින රටක් බවට පත් කරගන්න. එනිසා අපි ඔබෙන් ඉල්ලා හිටිනවා මේ ඉදිරි මාස කීපය ගැන හිතලා, රට ගැන හිතලා මේ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබේ නිවසේම සිට කටයුතු කරන්න ගත කර. පසුගිය මාර්තු 20 වෙනිදා අප රටටම ආදර්ශයක් දුන්නා ඒ මේ රෝගී තත්ත්වයත් එක්ක මුඛ ආවරණ පළඳීමේ අවශ්‍යතාවය ගැන. එදා ඇතමුනේ ප්‍රතික්ෂේප කළත් අද වන විට ආරක්ෂක අංශ දැනුම් දී තිබෙන්නේ මාර්ගයේ ගමන් කරනවා නම් මුඛ ආවරණ පළඳීම අත්‍යවශ්‍ය බවයි. දවස් 21කට කලින් අප කී දේ ගැන ඔබට මොනවද හිතෙන්නේ? අද දින සිට මහා මාර්ගවල සහ අතුරු මාර්ගවල ගමන් ගන්නා සෑම තැනැත්තෙකුම මුවාවරණයක් පැළඳගෙන සිටිය යුතු බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරනවා. මහා මාර්ගවල සහ අතුරු මාර්ගවල ගමන් කරන සියලුම අයගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබ මාර්ගයේ ගමන් ගන්නා සෑම අවස්ථාවකම මුවාවරණයක් පැළඳගෙන ගමන් කරන ලෙසට. දැනටමත් ඔබ දන්නවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසිය නිලධරයන් නිසා විශාල ගණනක්ද අනෙකුත් රාජ්‍ය සේවකයන් සැලකිය යුතු ප්‍රමාණයක්ද කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මාර්ගවල තම රාජකාරී කරන බව. ඒ වගේම මේ වන විටත් එම නිලධරයන් විශාල ගණනාවක් මහජනතාවගේ නොසැලකිලිමත්කම නිසා ස්වයන් නිරෝධායනයට ලක් කර තිබෙනවා. එම අයගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම තුළින් ඔබට එම සේවය තවදුරටත් අඛණ්ඩව ලබාගෙන ශ්‍රී ලංකාවෙන් මෙම කොරෝනා වෛරසය සහ මුලින්ම තුරන් කිරීම සඳහා සහාය වීමට අවස්ථාවක් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා අද පෙරවරුවේ මාධ්‍යයට නිකුත් කළ හඬපටයයි අප ඔබට ඉදිරිපත් කළේ. මේ වෙලාවේ අපි අනිවාර්යයෙන්ම අපේ සෞඛ්‍යංශ, අපේ ආරක්ෂකංශ, අත්‍යවශ්‍ය සේවාවල නිරත වෙලා ඉන්න මාධ්‍යවේදී නැතුළු සියලුම කණ්ඩායම් ආරක්ෂා කරගත යුතුමයි. එහෙම නැති වුණොත් මේ මෙහෙයුම, මේ ක්‍රියාන්විතය නිසි ආකාරයට පවත්වාගෙන යමින් කොවිඩ් සටනට අපිට මුහුණ දෙන්න බැරි වෙනවා. මේ කතාව හරියටම හරි. හැබැයි අපි මේ කියන්න හදන කතාවෙන් කාගෙවත් හිත රිදෙයිද කියලා නම් අපි දන්නේ නැහැ. ඒත් කළ යුතු දේ, කරන්න අවශ්‍යම දේ අපි කරලා තියෙනවා. මේ මුඛ ආවරණ පැළඳීම පිළිබඳ පුවත ගැනයි මම මේ කතා කරන්න හදන්නේ. ඔබට මතකද බලන්න පසුගිය මාර්තු මාසේ 20 වෙනිදා සවස 6 සියත ප්‍රවෘත්ති විකාශය පොඩ්ඩක් බලන්න. අයිබවන්, මේ වන විට මුළු රටේම පැතිර යමින් පවතින කොරෝනා වෛරසයෙන් බේරීමට නම් අප සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුමයි. ඊට කළ හැකි ලෙහෙසිම පහසු ක්‍රමය මුඛ ආවරණයක් භාවිතා කිරීමයි. ඊට අනුගත වීම උදෙසා අද දින සිට ආදර්ශමත් ක්‍රියාමාර්ගයක් ලෙස අප සියලු ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් මෙලෙස මුඛ ආවරණ පැළඳීමට තීරණය කළා. අපේ රටේ මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය, ඒ වගේම රටේ සමස්ත ජනතාව පොඩි වික්ෂිප්ත භාවයකට පත් වුණා සියත කරපු මෙන්න මේ ක්‍රියාවත් එක්ක. අපි මුඛ ආවරණයක් පැළඳගෙන ප්‍රවෘත්ති කියන්න පටන් ගත්තා.
මේ විදිහට අපේ ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් මුඛ ආවරණ පැලඳගෙන ප්‍රවෘත්ති කිව් එක සම්බන්ධයෙන් හොඳ නරක විවිධ උපදේශයන් බොහෝ දේවල් අපිට ලැබෙන්න පටන් ගත්තා. ඒ අතරින් වැඩිම පිරිසක් අපිට ලැබුණු ප්‍රතිචාර ඉතාම හොඳයි, ඔබ මේ කළ දේ හරි කියන කාරණය අපිට කියලා තිබුණා. ඉන් බාහිරව තවත් කණ්ඩායම් විවිධ අවලාද විවිධ අප්‍රසාදයන් මේ සම්බන්ධයෙන් පළ කළා. කමක් නැහැ, ඔබේ අදහස අපිට ගරු කරනවා. හැබැයි මුඛ ආවරණයක් පැළඳීමේ අවශ්‍යතාවය අපි හරියටම මීට දින 21කට කලින් මාර්තු මාසේ 20 වෙනිදා රටට කිව්වා. පුරා සතියක් එක දිගටම අපි ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් මුඛ ආවරණ පැළඳගෙන රටට ආදර්ශයක් ලබා දුන්නා. මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් ඉදිරියේදී මතුවන බව, ඒ බව සියත මාධ්‍ය ආයතනය, සියත රූපවාහිනියේ ප්‍රවෘත්ති විතරක් නෙවෙයි NHK ආයතනය අධි සංවේදී කැමරා භාවිතා කරලා මේ වෙලාවේ මුඛ ආවරණයක් පැළඳගෙන නොසිටීමේ බරපතල තත්ත්වය කොච්චරද කියලා පෙන්නවා. මතකද බලන්න අපි සියත ප්‍රවෘත්ති තුලින් එයත් ඔබට පෙන්නවා. ඊට පස්සේ චෙක් ජනරජය, මේ වෙලාවේ කොරෝනා වෛරසයෙන් බේරිලා ඉන්නට මුඛ ආවරණ පැළඳීම කොච්චර ප්‍රශස්ත මට්ටමකට කරගෙන යනවද කියලා අපි පෙන්වුවා ලෝකයට. ඔව්, ඔවුන් ඔබට කියයි මුහුණු ආවරණයන් ආරක්ෂිත නැහැ කියලා. ඔවුන්ගේ අධ්‍යයනයන් මත ගෙදර හදන මාස්ක් ආරක්ෂිත නැහැ කියලා. ඒ මුහුණු ආවරණ මූලික වශයෙන්ම ඔබෙන් අන් අයට වෛරසය බෙදා හැරීම නවත්තනවා. ඇමරිකාව බේරගන්න නම්, ඇමරිකාවේ ජනතාව බේරගන්න නම් ඉතාම ඉක්මනින් මුඛ ආවරණ පළඳින්න චෙක් ජනරජය ඒ සඳහා වන මුඛ ආවරණ ලබා දීමට සූදානම් කිව්වා. මේ සියල්ල මේ විදිහට දිගින් දිගටම සිද්ධ වෙලා එද්දී අපි පෙන්නලා දුන්නා ඉතාම ඉක්මනින් අපිටත් මුඛ ආවරණ පළඳීමේ අවශ්‍යතාවයක් එනවා, ඒකට ඔබ සූදානම්ව සිටිය යුතුයි කියලා. ඒ දැක්ම අපිට තිබුණු නිසා තමයි අපි ඔබව මීට දවස් 21කට කලින් දැනුවත් කළේ. ඒත් අපේ රටේ මේ සම්බන්ධයෙන් වගකිය යුතු අංශ දිගින් දිගටම සඳහන් කර සිටියා. මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් තවම නැහැ, ඒ නිසා මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නැහැ මේ මොහොතේ කියලා. මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සඳහන් කරන කාරණේත් එක්ක අද දවසේදී පෙනෙන කාරණේ තමයි මේ මොහොත වෙනකොට ආරක්ෂකංශ, සෞඛ්‍යංශ, අත්‍යවශ්‍ය සේවාවල නිරත වෙලා ඉන්න විශාල පිරිසකට අවධානමකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා නම් මුඛ ආවරණයක් මීට කලින් පැළඳගෙන තිබුණා නම් ඒ අවධානම තව විශාල ප්‍රමාණයක් අපිට අඩු කරගන්න තිබුණා නේද? ඒ නිසා අපි ඔක්කොම එකතු වෙමු. අපි ඔක්කොම එකතු වෙලා මේ සටන ජයග්‍රහණය කරමු. ඒ සඳහා කවුද අවවාද දෙන්නේ? ඒ සඳහා කවුද උපදෙස් දෙන්නේ? ඒ සඳහා කවුද මඟ පෙන්වන්නේ? පාටද, පක්ෂද, පන්තියද, එහෙමත් නැතිනම් මාධ්‍ය ආයතනයේද කියන එක නෙවෙයි වැදගත් කියන කාරණය අපි විශේෂයෙන්ම මතක් කරනවා. මේ නිසා අපි හැම වෙලාවකම හොඳ දේවල් ගම්මු. යහපත් දේවල් අපි මේ වෙලාවේ අපේ රටට එකතු කරගෙන අපේ මේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල සාර්ථක කරගන්න එකට අත්වල් බැඳගමු. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇතිර නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනවා. එමෙන්ම සෙසු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳුර නීතිය අප්‍රේල් 16 වනදා පෙරවරු 6 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය නිකුත් කරමින් සඳහන් කළා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සලකන විට ඉහළ අවධානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳුර නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. එසේම සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16 වන බ්‍රහස්පතින්දා උදෑසන 6 දක්වා දීර්ඝ කරන බවයි ජනාධිපති මාධ්‍යංශ විසින් නිකුත් කර නිවේදනයේ දැක්වෙන්නේ. මෙම දිස්ත්‍රික්කවල උදෑසන 6ට ලිහිල් කරන ඇඳිරි නීතිය එදිනම සවස 4ට යළි පළමුණු ලබනවා. එසේම මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් මස 14 වන අඟහරුවාදා උදෑසන 6ට ලිහිල් කොට සවස 4ට යළි පළමුණු බව කලින් නිවේදනය කළද එය දැන් වෙනස් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශ විසින් නිකුත් කර නිවේදනයේ දැක්වෙන්නේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන්. එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නේ රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බහන්න මිලදී ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින ලෙසත් අවධාරණය කරන අතර අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සම්බන්ධතා පවුලේ සමාජිකයින්ට පමණක් සීමා කරන මෙන්ද රජයේ තවදුරටත් ඉල්ලා සිටිනවා.
මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩ පසැපීමට රජයේ සියලු විධිවිධාන සලසා තිබෙනවා. කුමන දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා දීවර කර්මාන්තයේ නිරත ජනතාවට එම කටයුතු කිරීමට අවසර ලබා දී තිබෙනවා. එසේම අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වනවා. අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යන පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිතා කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලබන බවයි ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කර නිවේදනයේ දැක්වෙන්නේ. එසේම කවර හෝ දිස්ත්‍රික්කයක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලබනවා. කවරෙකුට හෝ මෙම ගම්මානවලට ඇතුළු වීමට හෝ ඉන්පිටවීම හෝ නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන්ම තහනම් වනවා. රට තුළ පවතින ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමත් සමග සිදුවන කළු කඩවෙල දාම නතර කිරීමට රජය වහා පියවර ගත යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් විකල්ප ක්‍රියාමාර්ගයක් නොමැතිව අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීම තුළ දමුල්ල කැප්පෙටිපොළ තඹුත්තේගම ඇතුළු මේ සියලුම මධ්‍යස්ථාන වසා දැමීම නිසා ගොවි ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම පාරිභෝගික ජනතාවටත් අද කෘෂිකාර්මික නිෂ්පාදනවල හිඟයක් තුළ අධික මිලට ඒ ආහාර පාන ලබා ගන්නට සිදු වෙලා තිබෙනවා. එක පැත්තකින් ගොවියා නාතයි රජයේ නිල්ලීමක් කරනවා මේ වෙළඳ මධ්‍යස්ථාන ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීම තුළ මේ සිදු වෙලා තිබෙන කළුකඩ වෙළඳාම කළුකඩ ජාවාර වහ වහාම ජනතාවගේ පැත්තෙන් ගොවි ජනතාවගේ පැත්තෙන් පාරිභෝගික ජනතාවගේ පැත්තෙන් ඉක්මන් විසඳුමක් ලබා දීම රජයේ වගකීම සහ යුතුකම වේ. ඒ වගේම රාජ්‍ය ශේෂ්ත්‍රයේ අද උත්සව අත්තිකාරම් මුදලත් අහිමි වෙලා ඒ වගේම රාජ්‍ය වැටුප්පොලින් කපන් නැතේ කියපු ණයපොලි වාරිකය දෙවෙනි වරටත් කප්පාදු කරලා රාජ්‍ය සේවය අන්ත අසරණ භාවයට පත් වෙලා. රට තුළ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයත් සමග පීඩාවට පත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වැල් බඳ ගනිමින් අද හත්වන දිනටත් ක්‍රියාත්මක වුණා. ඒ රත්නපුර ඇඹිලිපිටිය සහ හම්බන්තොට යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව පීඩාවට පත් වී සිටින අසරණ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය මුළු දිවයිනම ආවරණය වන පරිදි ලබා දීමට සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් මේ වන විට පියවර ගෙන තිබෙනවා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂාන්ත කාර්යපිරුම් මහතාගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ ආරම්භ කළ සියත ලෙන්ගතුකම ඩයලොග් සමග සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ 6 වන දිනය ඊයේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් දියත් කරනු ලැබුවා. එය වූ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරන සමාජික සමාජිකාවන් විසින් ප්‍රථමයෙන් ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ වෙත ගොස් උත්තරීතර මහානායක අග්‍රමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුකුඩු ධම්මවාස මහානායක ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බාර දීම සිදු කරනු ලැබුවා. ජනමාධ්‍ය ආයතන විශේෂයෙන් සියත ඇතුළු අනිකුත් ආයතන ඔය සෑම කෙනෙක්ම එකතු වෙලා පුළු පුළුවන් තරමින් කාටත් ආධාර දෙන මේ දීමනාව මේ මට්ටමෙන් හැමදාම දෙන්නත් බෑ ඉවර වෙන. අන්න ඒ නිසා එතකොට අපි මේ නිෂ්පාදනය පටන් ගන්නවා. ඒ නිසා දැම්ම ඉඳලාම සෑම කෙනෙක්ම රටේ වගාව ඇති කරගන්න මේ සියත ආයතනයක් මෙසේ ආධාර උපකාර කරමින් රට පුරා ගමන් කිරීම ගැන අපේ කෘතඥතාවයක් පුණ්‍යානුමෝදනාවක් පිළිගන්නමින් මේ උත්සාහයේ සර්වත්වකාරයෙන්ම සාර්ථක බවින් සාර්ථක බවට ඉනන්තුරුව පානදුර ගඟුලි ශ්‍රී පරම විශුද්ධාරාම විහාරස්ථානයේ වෙත පැමිණ එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වෙත ප්‍රදේශීය ජනතාව සඳහා වෙන් කළ අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බාර දීම වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සමාජික සමාජිකවන් විසින් සිදු කරනු ලැබුවා.
අද සියත ආයතනයේ වෙනුවෙන් එහි අධ්‍යක්ෂකවක් වන සංගීතා වීරරත්න මහත්මිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලය අය පැමිණිලා සියත ආයතනය ඩයලොග් ආයතනය ඒ සහ සම්බන්ධ වෙලා කරගෙන යන මේ සත්කාරය අපි ඉතාමත් අගය කරනවා. පැතිරී යන කොරෝනා වසංගත රෝගී තත්ත්වය මත ලංකාවේ එක පාලනය කිරීම සඳහා විශේෂයෙන් රජය ඇඳිලි නීතිය දාලා දැන් දීර්ඝ කාලයක් මිනිස්සු විශාල අපහසුවක් ඇති වෙලා තියෙන අවස්ථාවක්. රැකියාවල් කරන අය, රැකියා නැති අය, ඒ විදිහට බොහෝ දෙනෙක් අසරණ භාවයට පත් වෙලා ගෙවල් වල කොටු වෙලා ඉන්නේ දරුවොත් එක්ක. එහෙම අවස්ථාවක ආහාර පාන සපයා ගැනීම ඒ කටයුතු ඉතාම අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙන වෙලාවේ ඒ අයට උදව්වක් කිරීමක් හැරියට සියත ආයතනය ඩයලොග් ආයතනය ඒ සහ සම්බන්ධ වෙලා කරගෙන යන මේ සත්කාරය අපි ඉතාමත් අගය කරනවා. සියත ලින්කතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. ඒ සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි යලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ ප්‍රවෘත්ති විකාශයත් සමග. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.